පින නැත්නම් ආයි නිවන් දකින්න බුදු කෙනෙක් මුණ ගැහුණත් මග ඇරෙනවා. දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේගෙම බණ ඇහුවත් හැමෝම නිවන් දැක්කද? නෑ. බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට බලනවා කවුද අද මේ පිරිස අතරින් ධර්ම අවබෝධය ලබන පින්වන්තම කෙනා. දහස් ගානක් බණහන්න හිටියත් නිවන් දකින්න පෙර පින තියෙන්නේ කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් වෙන්න පුළුවන්. ඒ අය අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දේශනවා. ඒ ටික දෙනා විතරක් දේශනාව අවසානයේ මාර්ගඵල ලැබලා නිවන් දකින්න. අනිත් බණහපු අයගේ හිත පහදිනවා එච්චරයි. ඒ අය හිත පැහැදිලා සතුටින් කියනවා සාමීනි මේ දේශනාව නම් හරියට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වගේ. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නුවා වගේ. අන්ධකාරේ හිටපු කෙනෙකුට ආලෝකයක් පහල කරා වගේ ඔබ වහන්සේගේ මේ දේශනාව. අද පටන් අපි බුදුන් සරණ යනවා. අද පටන් ධර්මයේ සරණ යනවා. අද පටන් ශ්‍රාවක සංඝයා සරණ යනවා කියලා තෙරුවන් සරණ යනවා. හිත පහදවාගෙන වැඳලා යනවා. හැබැයි සෝවාන් වෙන්නේ, සකදාගාමී වෙන්නේ, අනාගාමී වෙන්නේ, බණ අහලා රහත් වෙන්නේ සසර පින් තියෙන කෙනා. ඊළඟට ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා. කාටදද මං පිහිට වෙන්නේ? කවුද පින් කරපු අය? ධර්මාවබෝධයට පින තියෙන අය කොහෙද ඉන්නේ කියලා බුදු වැසින් බලනවා. උන්වහන්සේ උදෑසනින් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදවන මනුලව කවුද අද උදෑසන නිවන් දකින්? දෙව්ලොව දෙවියන් අතරින් කවුද මේ බණහද්දි ධර්මය අවබෝධ කරන්නේ? බ්‍රහ්ම ලෝකවල දෙවිවරු අතරින් කවුද නිවන් දකින්න පින තියෙන්නේ? එතකොට නිවන් දකින්න පින තියෙන්නේ කාටද කියලා බුදු ඇසින් බුදුහාමුදුරු උදෑසන බලනවා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ දකිනවා නිවන් දකින්න පින තියෙන කෙනෙක් ඉන්නවා, ඉන්නේ යොදුන් ගානක් ඈත. බුදුරජාන් වහන්සේ අනේ පාත්‍රය අරගෙන යා හොයාගෙන පයින් වඩිනවා. යොදුන් ගණන් හරි පින් තියෙන කෙනා හොයාගෙන වඩිනවා. එහෙම වඩිනකොට යා ගණන් ගන්නෙත් නෑ. සමහරලාට බුදුහාඳුරන්ට නින්දා කරනවා, බනිනවා. ඒත් බුදුරජාණන් වහන්සේ කොහොම හරි උපක්‍රම සීලීව දමනය කරලා නිවන් අවබෝධයට හික්මෝනෝ. ඇයි ඒ? එයාට පෙර පින තියෙනවා. එයා සසරේ පින් කරලා තියෙනවා.